සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා මැක්‍රෝහබ් අපේ YouTube channel එකට. අද ලෙසින්නේ අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ ෆෝමියුලා ටැබ් එකේ තියෙන මේ ෆෝමියුලා ඔඩිටින් කියන ඔප්ෂන් එක ගැන. රයිට් අද ලෙසින්නේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆෝමියුලා සෙක්ෂන් එකේ තියෙන ෆෝමියුලා ඔඩිටින් කියන එකයි මේ කැල්කියුලේෂන් කියන ඔප්ෂන් දෙක. එතකොට මුලින්ම බැලුවොත් ෆෝමියුලා ඔඩිටින් කියන එකේදී බලමු මොනවද මේ තියෙන ඔප්ෂන්ස් කියලා. අපි හිතමු අපිට මේ වගේ වර්ක්ෂීට් එකක් හම්බ වෙනවා. සමහර විට ඒක ඔයාට රිලේටඩ්ම නැති ඒරියා එකක වර්ක්ෂීට් එකක්. ඒ වුණාට ඔයාට මේක තේරුම් ගන්න ඕන මේකේ කොහොමද ෆෝමියුලාස් වැටලා තියෙන්නේ, මොනවද මේ ෆෝමියුලාස් වලින් වෙන්නේ කියන එක. එතකොට මේ වගේ දෙයකදී අපිට මෙන්න මේ ෆෝමියුලා ඔඩිටින් කියන මේ සෙක්ෂන් එක අපිට ගොඩක් යූස්ෆුල් වෙනවා. අපි බලමු මේකේ 1 by 1 කොහොමද මේවා යූස් කරන්නේ කියලා. රයිට්, අපි හිතමු මගේ මෙන්න මේ වගේ ෂීට් එකක් මට හම්බ වෙලා තියෙනවා. එතකොට මට බලා ගන්න ඕනේ මෙන්න මේ ලයින් අවුට්පුට් කියන එක. මෙතන දැන් මේ ෆෝමියුලා එකක් වැඩලා තියෙනවා. මේක කොහොමද කැල්කියුලේට් වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ ට්‍රේස් ප්‍රෙසිඩන්ට් කියන ඔප්ෂන් එක යූස් කරන්න. එතකොට මේක අපි ක්ලික් කරලා බලමු මොකද වෙන්නේ කියලා. එතකොට ඔයාලට පේනවා මෙතන arrows වලින් මෙයා පෙන්නනවා මේ formula එක calculate වෙලා තියෙන්නේ මොන cellsද මෙතෙන්ට use කරලා තියෙන්නේ කියලා. එතකොට මෙතන SME කියන එක use කරලා තියෙනවා, head count එක use කරලා තියෙනවා, work hours ගන්න use කරලා තියෙනවා. එතකොට මෙතන date එක use කරලා තියෙනවා, efficiency එක use කරලා තියෙනවා. මෙන්න මේ cell පහම use කරලා තමයි මේ line output කියන එක calculate කරලා තියෙන්නේ. එතකොට මේ වගේ වෙලාවට අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝමියුලා එකක් ගත්තොත් ඒක ෆෝමියුලා එක කොහොමද මොන සෙල්ස් වලින්ද මේක ෆෝමියුලා එක කැල්කියුලේට් කරන්න යූස් කරලා තියෙන සෙල්ස් මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ arrows ටික අපිට ආයෙ රිමූව් කරන්න ඕන නම් මෙන්න මේ remove arrows කියන බටන් එක ක්ලික් කරපුවාට පස්සේ ඒ arrows ටික නැති වෙලා යනවා. ඊට පස්සේ තව අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට සෙල් එක මොකක් හරි ইনফরমේෂන්ස් තියෙනවා, අපි දන්නේ මේක වෙන ෂීට් එකකට කැල්කියුලේෂන් එකකට යූස් කරලාද මොකද්ද කියන එක. එතකොට ඒ වගේ වෙලාවට අපිට ඒක ඩිලීට් කරොත් ඒකෙන් ඉම්පැක්ට් එක කොතෙන්ද වෙන්නේ, ඒ වගේ දේවල් අපිට සමහර වෙලාවට හොයාගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ ට්‍රේස් ඩිපෙන්ඩන්ස් කියන ඔප්ෂන් එක යූස් කරන්න. එතකොට ඒකෙන් පෙන්නනවා ඒ සෙල් එක මොන සෙල් වලටද ඉම්පැක්ට් එකක් වෙන්නේ, ඒක අපි ඩිලීට් කරොත් හරි ඒක චේන්ජ් කරොත් හරි. අපි බලමු මේ වගේ තැනකට ගිහිල්ලා මම මෙතන මෙන්න මේ ට්‍රේස් ඩිපෙන්ඩන්ස් කියන ඔප්ෂන් එකට යනවා. එතකොට ඔයාලට පේනවා මේ ඇරෝ එකකින් පෙන්නනවා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මොන සෙල් එකකටද කියලා. එතකොට අපි ලයින් අවුට්පුට් එකට තනිකර මේ සෙල් එකේ වැලියු එක බලපානවා. එතකොට මේක චේන්ජ් කරොත් මේ ෆෝමියුලා එකට ඉම්පැක්ට් එකක් තියෙනවා කියන එක තමයි මෙතනින් පෙන්වලා දීලා තියෙන්නේ. මම ආයෙත් මෙතන රිමූව් ඇරෝස් කරලා ඒක අයින් කරනවා. ඊට පස්සේ අපිට අපි හිතමු මෙතන වැලියු එක වෙනුවට මේකේ ෆෝමියුලා එක අපිට පෙන්වන්න ඕන නම් මෙතන ඔප්ෂන් එකක් තියෙනවා show formulas කියලා. අපි ක්ලික් කරලා බලමු. එතකොට ආයෙත් වෙනවා මුළු ෂීට් එකේම ෆෝමියුලාස් තියෙනවා නම් ඒක ෆෝමියුලාස් විදියට මේ විදියට ඒක වැලියු එක වෙනකොට ෆෝමියුලා එක ටයිප් වෙනවා. ඒ ෂීට් එකේම තියෙන ෆෝමියුලාස් ඔක්කොම පෙන්නනවා. රයිට්, මම මේක ඔෆ් කරනවා. රයිට්, ඊට පස්සේ අපිට මෙතන තියෙනවා error checking කියලා ඔප්ෂන් එක. error checking කියන ඔප්ෂන් එකට යන්න අපිට error එකක් එන්න ඕනේ. අපි මම මේ ෆෝමියුලා එක මේ විදිහට ඩ්‍රැග් කරනවා. ඊට පස්සේ ආට වෙනවා දැන් මෙතන error එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි බලමු මේ error එකට ගිහිල්ලා මෙන්න මේ error checking කියන ඔප්ෂන් එකේ අපිට පුළුවන් එකක් error checking කියලා තියෙනවා. error checking ගෙපුවම මේ විදිහට dialog box එකක් එනවා. එතකොට මෙයා පෙන්නනවා error in cell D11 කියලා. ඒකේ formula එක පෙන්නනවා. ඊට පස්සේ error type එක මොකක්ද කියලා පෙන්නලා දීලා තියෙනවා. divide by 0 error කියලා. ඒ කියන්නේ අපි දන්නවා ඕනම ඉලක්කම බිඳුවෙන් බෙදුවාට පස්සේ එතන error එකක් එන්නේ.
මෙතන help on this error කියලා තියෙනවා. අපි ඒකට යන්න නැතුව මෙතන ඉස්සලා බලමු මේකේ calculation steps කියලා එකක් තියෙනවා. එතකොට මෙතනින් පෙන්නනවා මෙයා කොහොමද මේක calculate වෙලා තියෙන්නේ. එතකොට මේකේ මේ විදිහට formula එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන මේ evaluate කියන එක අපි වෙනම කතා කරමු formula evaluate යටතේ. මම දැනට මේ close කරනවා. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් මේ error එක අපිට ignore කරන්න පුළුවන්. error එක නම් මෙතන ignore කරන්න පුළුවන්. ඊට පස්සේ formula එක මේක edit කරන්න පුළුවන්. ඒ ටික අපිට මෙතනදී කරන්න පුළුවන්. right. ඊට පස්සේ දැන් මම මෙතන තව option එකක් තියෙනවා. trace error කියලා option එකක්. එතකොට ඒකේ arrows වලින් පෙන්නනවා මොන සෙල්ද මේක මේ error එක එන්න මේක effect වෙලා තියෙන්නේ කියලා. මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන අපි මේක ඩොලර් මාක් දාලා නැහැ ෆෝමියුලා එකට. ඒකෙ හින්දා මම ෆෝමියුලා එක ඩ්‍රැග් කරන් යද්දි මේ සෙල් ටිකත් මෙතනින් ඩ්‍රැග් වෙලා ගිහිල්ලා තියෙනවා. කියන්නේ අපි මෙතනදී අපි ෆෝමියුලා එක ට්‍රේස් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ SME head count work hours කියන එක තමයි මෙතන ලයින් අවුට්පුට් එක ගන්න ඕල් යූස් කරලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි මෙතෙන්ට ගියාට පස්සේ ෆෝමියුලා එකේදී ඒ ෆෝමියුලා එක ඩ්‍රැග් වෙලා තියෙනවා. එතකොට අපි මේක අයින් කරගන්න පුළුවන්. අපි මෙතනදීම මේ සෙල්ස් ටිකට ඩොලර් මාක් දාගත්තා නම් B4, B5, B6 කියන එකට. අපි මෙතනදී මේ ටික එතකොට ඔයාලට පේනවා මෙතන දැන් වැලියු එකක් එනවා. එතකොට මේ වගේ වෙලාවට දැන් බලන්න මෙතනදී බිංදු ඇවිල්ලා මෙතනදී වැලියු එකක් ඇවිල්ලා. එතකොට එකම ෆෝමියුලා එක මෙතන දවස් දෙකකට වැලියුස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඒ වගේ වෙලාවට අපිට මේක මේ කොහොමද මේක කැල්කියුලේට් වෙන්නේ කියන එක බලා ගන්න ඕන. අපිට පුළුවන් මෙන්න මේ ඉවලුවේට් ෆෝමියුලා කියන ඔප්ෂන් එක යූස් කරන්න. අපි මේක ඉවලුවේට් කරලා බලමු. එතකොට මෙයා පෙන්නනවා ෆෝමියුලා එක මෙතන ෂීට් එකේ නම පෙන්නනවා, ඒකේ සෙල් නම්බර් එක පෙන්නනවා. එතකොට ඒකට දාලා තියෙන ෆෝමියුලා එක පෙන්නනවා. ඊට පස්සේ අපිට මේක ඕන නම් ස්ටෙප් බයි ස්ටෙප් බලාගෙන යන්න පුළුවන් වැලියුස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම ස්ටෙප් ඉන් කියන එක ගන්නවා. එතකොට මෙයා මුලින්ම මෙන්න මේ D9 කියන සෙල් එකේ වැලියු එක බලලා තියෙනවා. ඒක නොවැම්බර් 9. ඊට පස්සේ අපිට මේක ඉවලුවේට් කරන් යන්න පුළුවන්. ඊට පස්සේ නොවැම්බර් 9 කියන්නේ මන්ඩේ, ඒ කියන්නේ සඳුදා දවසක්. ඒක මෙතන අරන් තියනවා. එතන මම මෙතන ෆෝමියුලා එකේ ලියලා තියනවා මේකේ පළවෙනි දවස S හරි මේ දවසේ පළවෙනි අකුර S නම්, ඒ කියන්නේ වීකෙන්ඩ් එකක් නම් මෙතන ලයින් අවුට්පුට් එක 0 කරන්න, නැත්නම් මෙන්න මේ ෆෝමියුලා එකෙන් කැල්කියුලේට් කරන්න කියලා. එතකොට ඔයාලට ඉවලියුවේට් කරන් යද්දි පේනවා මේකේ වැලියුස් ටික මෙතන M ඇවිල්ලා තියෙන්නේ. M සමානද කියලා බලනවා S-ට. එතකොට සමාන නැහැ. එහෙනම් මේක if එකේ අනිත් කන්ඩිෂන් එකට මේ ෆෝමියුලා එක කැල්කියුලේට් කරනවා. බලාගෙන යම් මේකේ වැලියුස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ කන්ඩිෂන් එක false කියලා ආවා. ඊට පස්සේ මේ විදිහට දැන් මෙතනින් එහාට මේ ෆෝමියුලා එක වැඩ කරන්නේ. මේකට මෙයා වැලියුස් දාගෙන තියෙනවා. ඔයාලට පේනවා මෙතන B4 එකේ වැලියු එක මෙතන දාගෙන, B5 එකේ වැලියු එක 24ක් කියලා මෙතන දාගෙන තියෙනවා. එතකොට ඊළඟ ස්ටෙප් එකේදී ඒ දෙක වැඩි කරලා වැලියු එක අරන් තියෙනවා 1440ක් කියලා. ඊට පස්සේ මෙතන වර්ක් අවර්ස් ගන්න අරන් තියෙනවා. ඊට පස්සේ ඒකත් වැඩි කරලා වැලියු එක අරන් තියෙනවා. ඊට පස්සේ යාඩ ගන්න තියෙන මේ ඉරකින් පෙන්වන්නේ ඊළඟට යා වැලියු එක ගන්න D 10 කියන සෙල් එකේ වැලියු එක. ඊට පස්සේ ඒක 105ක් කියන 0.05ක් කියලා මෙතන වැලියු එක අරන් තියෙනවා. ඊට පස්සේ ඒක වැඩි කරලා 576ක් කියලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක බෙදන්න තියෙනවා B4 කියන සෙල් එකේ වැලියු එකකින්. B4 කියන්නේ 7යි. ඔයාලට පේනවා ඊට පස්සේ මෙතන 7ක් කියලා අප්ඩේට් වෙලා තියෙනවා. ඊට පස්සේ
ඒක රවුන්ඩ් ඩවුන් කරන්න කියලා දාලා තියෙනවා එන වැලියු එක. ඒ කියන්නේ 82.25 මේ වැලියු එක රවුන්ඩ් ඩවුන් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ වැලියු එක මේ විදිහට 82ක් කියලා අපිට රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි අපිට ෆෝමියුලා එක ඉවලුවේට් කරලා බලන්න පුළුවන් ඒකේ කොහොමද වැලියුස් වෙනස් වෙන්නේ කියන එක. ඒත් එක්කම අපිට තව වැලියු එක මෙතනදී තියෙනවා වොච් වින්ඩෝ කියලා. මේක අපි මැක්‍රෝලත් කතා කරලා තියෙනවා. වොච් වින්ඩෝ කියන එකේදී කරන්න අපිට මොකක් හරි වැලියු එකක් දාලා දැන් ඇඩ් වොච් කරන්න පුළුවන්. මේ විදිහට ඇඩ් කරගෙන ඊට පස්සේ අපිට මේකේ ෆෝ ඩේට්ස් වෙනස් කර කර ඔන්න බලන්න පුළුවන් මෙතන වැලියු එක. අපි මේ කැල්කියුලේෂන් කරගෙන යන ගමන් මේක චේන්ජ් කර කර අපිට බලන්න පුළුවන් කොහොමද වැලියුස් වෙනස් වෙන්නේ කියලා. මේ විදිහට එතකොට අපිට වෙන තැනක කැල්කියුලේෂන් එකක් කරද්දී වුණත් බලා ගන්න පුළුවන් මේ වැලියු එකට මොකද්ද තියෙන ඉම්පැක්ට්. මේ කොහොමද චේන්ජ් වෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන්. මේක ලොකු කැල්කියුලේෂන්ස් වගේ කරද්දි මේක ගොඩක් පාවිච්චි කරන්න වලට ඕන වෙන එකක්. මොකද තව තැනක ඉඳන් අපි වැඩ කරද්දි අපිට හැම වෙලෙම මේ සෙල් එකට ගිහින් වැලියු එක බල බල ඉන්න බෑ. ඒතකොට ඒ වගේ වෙලාවට මේ වොච් වින්ඩෝ එකට අපිට එක වැලියු එකක් ගන්න මේ ගොඩක් උනත් ඇඩ් කර ගන්න පුළුවන්. එතකොට ඒ වගේ කොහොමද වැලියුස් අපිට චේන්ජ් වෙන්නේ කියන එක මෙතනින් බල බල ඒ කැල්කියුලේෂන්ස් කරන්න පුළුවන්. රයිට් ඊටස් මම මේක අයින් කරනවා. එතනත් ඊට පස්සේ මෙතන තියෙනවා කැල්කියුලේෂන් ඔප්ෂන්ස් කියලා. ඒතකොට සාමාන්‍යයෙන් අපි මේක ඔටෝමැටික් කියන ඔප්ෂන් එක තමයි අපි තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඔප්ෂන් දෙකම අපිට පාවිච්චි කරන්න ඕන වෙන්නේ මේ ඔටෝමැටික් කැල්කියුලේෂන් ඔප්ෂන් කියන ඔප්ෂන් එක යූස් කරලා නැත්නම් තමයි මේ කැල්කියුලේට් නව් කියන එකයි කැල්කියුලේට් ෂීට් කියන එකයි පාවිච්චි කරන්න වෙන්නේ. අපි හිතමු අපි මෙතනදී ඔටෝමැටික් නැතුව මැනුවල් කැල්කියුලේෂන් කියලා දාලා තියෙනවා නම් මෙයා එතකොට ෆෝමියුලාස් දැම්මම ඒක කැල්කියුලේට් වෙන්නේ. මෙන්න මේ කැල්කියුලේට් නව් කියන නැත්නම් F9 කියන බටන් එක ගිහුවොත් තමයි මේක කැල්කියුලේට් වෙන්නේ. ඒත් එක්කම අපිට ඇක්ටිව් ෂීට් එක අපි ඉන්න ෂීට් එකේ විතරක් ෆෝමියුලාස් කැල්කියුලේට් වෙන්න ඕන නම් අපිට මෙතන shift එකත් එක්ක F9 කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට අපිට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඔයාලා ඔටෝමැටික් කියන මෙන්න මේ ඔප්ෂන් එක පාවිච්චි කරනවා නම්. ඒ වගේ වෙලා මම කලින් කිව්වා වගේ අපිට කම්ප්ලෙක්ස් කැල්කියුලේෂන් එක ෂීට් එකක් වගේ ඇවිල්ලා ඒක තේරුම් ගන්න අපිට මෙන්න මේ ෆෝමියුලා ඔඩිටින් කියන මෙන්න මේ ඔප්ෂන්ස් ටික ගොඩක් යූස්ෆුල් වෙනවා. අපි මේක ඕනනම් කියුමුලේටිව් අවුට්පුට් එකක් වගේ හොයන්න ඕන නම් මේ වගේ මේක මේ විදියට හොයන්න පුළුවන්. එතකොට ඒකෙත් අපිට මේ වගේ බලන්න පුළුවන් ෆෝමියුලා එක ඔඩිටින් එකේ ට්‍රේස් ප්‍රෙසිඩන්ට් ට්‍රේස් ඩිපෙන්ඩන්ස් ඒ වගේ මේවා අපිට චෙක් කරලා බලන්න පුළුවන්.